ටොක් සැපරන් මගේ චනල්ලකට ඔගලන්න සාතරෙන් පිළිගන්නවා. ඉතින් ඔගොලු දන්නවා ගොඩක්ලාට මගේ චනල්ලකින් කරන්නේ දැනුමක් ලබා දෙන වැඩසටහන්. ඉතින් මට හිතුණා අපේ ගමේ ග්‍රාම නිලධාරිතුමාගෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් අයිඩෙන්ටි කාඩයක් හදාගන්න, එතකොට සර්විස් සහතිකයක් ලබා ගන්න, එහෙම නැත්නම් ඡන්ද නාමලේඛනයේ නම ඇතුළත් කරන්න, ඔය වගේ යම්සි සාමාන්‍ය කරන වැඩ ටිකක් තමයි ගොඩක් දෙනෙක් දන්නේ. නමුත් ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා අපිට ගමේ ග්‍රාම සේවක මහත්මයාගෙන් සේවාව ලබා ගන්න. ඉතින් අපි බලමු එකින් එක මොනවද මේ සේවාවල් කියලා. මොකද ඔයාලන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ ටික දැනගත්තා. ඡන්ද සහතික හා පදිංචි සහතික නිකුත් කිරීම, ආදායම් සහතික නිකුත් කිරීම සඳහා නිර්දේශ කිරීම, වටිනාකම් සහතික නිකුත් කිරීම, තක්සේරු වාර්තා නිකුත් කිරීම, හැඳුනුම්පත් ලබා දීම, කොස්ගස් කැපීම් බලපත්‍ර නිකුත් කිරීම, හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම, දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම, ගිනි අවි බලපත්‍ර නිර්දේශය, පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිර්දේශය, මරණ වාර්තා ලබා දීම, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම, පැමිණිලි පිටපත් ලබා දීම, මහජන ආධාර නිර්දේශය, කල්ගත වූ උපත් මරණ ලියාපදිංචි කිරීම, ශිෂ්‍ය ආධාර අයදුම්පත් නිර්දේශ කිරීම, දව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම, සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ඉඩම් අයිතිය තහවුරු කිරීම, විදුලිය හා ජල පහසුකම් සඳහා නිර්දේශ ලබා දීම, විස්තරණ ආපදා ආධාර නිර්දේශ ලබා දීම, මීරා බලපත්‍ර නිකුත් කිරීම, විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබා දීම, සුවෙච්ඡා සංවිධානය ලියාපදිංචිය, රජයේ ඉඩම් පිළිබඳ රාජකාරි, ගල්වැලි ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම, මත්පැන් බලපත්‍ර, සාම නිලධාරී රාජකාරි. ඉතින් ඔන්න ඔය වගේ සේවාවක් අපිට අපේ ග්‍රාමේ ග්‍රාම සේවක නිලධාරිතුමාගෙන් හා තුමගෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ යම්සි ඔයාලට දැනුමක් ලබා ගන්න හැකියාවක් ලැබුණා කියලා මේ විස්තර ටික ඇහුවා. ඉස්සරහට මම අනිවාර්යෙන් බලාපොරොත්තුනා මේකෙන් කොහොමද ඊළඟට ඩෙන්ටි කාඩ් එක හදාන්නේ, කියන්නේ ජාතික හැඳුනුම්පත හදන්නේ කොහොමද, ඒවට අවශ්‍ය මොන වගේ ලියකියවිලිද කියලා ඒ වගේ දිගුවක් ඉස්සරහට අරන් එන්න. එහෙනම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් තවත් හොඳ දැනුමක් සහිත වැඩසටහනකින් හම්බ වෙනතුරු ඉහළ එන්න. ජය වේවා.